සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයේ අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය අර්ථය මිහිරියා විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසේ සූදානම් වෙන්නේ නෙත් ධර්ම දක්ෂිනාව තුලින් මුළු මහත් ලෝකයේ පුරාම විසිරවහන් ලබන ඒ උතුම් සද්ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්ට අද දවසේ මේ සිද්ධ කරන උදාර ධර්මානුශාසනාව මේ විදිහට ලෝකයේ පුරා විසිරවා හරින්ට අවශ්‍ය කරන මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ඒ වගේම තමන්ගේ නිර්මාණශීලී හැකියාව මේ සඳහා යොදවමින් මේ ධර්ම දේශනාවන් ඉතාමත් ක්‍රමානුකූලව නිර්මාණය කරලා මේ විදිහට දේශනා කරලා නිර්මාණය කරලා ගුවන්විදුලි මාධ්‍ය හරහා ලොකු පරිශ්‍රමයක් දරලා ලෝකයේ පුරාම විසිරවා හරින්නේ ලෝක සත්වයා කෙරේ අප්‍රමාණ කරුණාවකින් මෛත්‍රියකින් සියලු සත්වයෝ සංසාර දුකින් අත මිදෙත්වා කියන උදාරතර හැඟීම ඇතුව. මේ තුළින් රැස් කරගන්න මේ සියලු ආනිසංස දෙවියන්ටත් අපි සියලු දෙනාගේ නෙත් එෆ්එම් ආයතනයේ සභාපතිතුමා කාර්ය මණ්ඩලය වගේම මේ උතුම් පින්කම් සිද්ධ කරගන්න කවදත් අවශ්‍ය කරන පින්බර දහම් දායකත්වාදී දරමින් නෙත් ආයතනයේ සියලු ආගමික ශාසනික කටයුතු සඳහා උපකාර කරන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාගේ අපි සෑම සියලු දෙනාගේත් නමින් මිය පරලව යන්ට දෙන සියලු ඥාතීන්ටත් සුජීවත් විඳගෙන මේ උදාරතර සමාජීය ශාසනික කටයුතු වල නිරත වෙන ගිහි පැවිදි පින්වත් ඔබ අපි සියලු දෙනාටත් මෙලව පරලව දෙලව ජීවිතයේ යහපත පිණිසත් සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසත් එකසේ හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇතුව අද දවසෙත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ කාරුණික පින්වත්නි අපි අද කල්පනා කළා අලුත් බුද්ධ දේශනාවක් සූත්‍ර දේශනාවක් මුල් කරගෙන දහම් කරුණු ටිකක් පැහැදිලි කරන්න මජ්ක්‍ධිම නිකායේ සිහනාද වර්ගයට අයිති දේශනාවක් අපි අද ඉගෙන ගන්න අපි මේ කතා කරන දේශනාවේ නම චූල දුක්ඛකන්ද සූත්‍රය. දුක්ඛකන්ද සූත්‍ර දෙකක් බුද්ධ භාසිතේ එනවා චූල දුක්ඛකන්ද මහා දුක්ඛකන්ද කියලා. ඒ දෙකෙන් අද අපි පැහැදිලි කරන්නේ සාකච්ඡා කරන්නේ චූල දුක්ඛකන්ද කියන සූත්‍ර දේශනාව. මේ බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව වදාළ කෙටි දේශනාවක්. මේ දේශනාව කරන දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ කපිලවස්තු නගරේ නිග්‍රෝධාරාමයේ. කපිලවස්තු කියනලා කියන්නේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච නගරේ. උන්වහන්සේගේ ඥාති සහෝදරයෙක් හිටියා. එතුමගේ නම හරි ප්‍රසිද්ධයි මහානාම සාක්‍ය කුමාරයා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිල්ලා උන්වහන්සේට වන්දනාමාන කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් එතුමා ඇහුවා. මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝ කාලයක් තිස්සේ අහන කෙනෙක්. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
බොහෝ කාලයක් තිස්සේ ඔබ වහන්සේ මේ විදිහේ ධර්මයක් වදාලා මොකද්ද? ලෝභය කියන්නේ සිත කිලිටු කරන කෙලෙසා දමන දෙයක්ය. ద్వේසය කියන්නේ සිත කෙලෙසා දමන දෙයක්ය. මෝහය කියන්නේ සිත කෙලෙසා දමන දෙයක්ය කියලා. මම මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා තියෙනවා. මහානාම සාක්‍ය කුමාරයා කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. දැන් මෙයාගේ හිත තුළ හිත ඇතුළට ගිහින් තියෙන ධර්මය තමයි ලෝභ දේශ මෝහ කියලා කියන්නේ හිත කෙලෙසන දෙයක්, හිත විනාශ කරන දෙයක් කියන එක. එයා තවදුරටත් කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ කල් මේ විදිහට දේශනා කළා තියෙනවා, මං අහලා තියෙනවා. නමුත් මගේ හිතේ සමහර දවස්වලට ලෝභයමයි තියෙන්නේ. ලෝභයෙන් මගේ හිත පෙලෙනවා. සමහර දවස්වලට ద్వේෂයෙන් මගේ හිත පීඩාවටපත් වෙනවා. සමහර දවස්වලට මෝහය නිසා මගේ හිත පීඩාවටපත් වෙනවා. මට එතකොට කල්පනා වෙනවා, අනේ ලෝභ නැති හිතකින් මං වාසය කරන්නේ කවදාද? ద్వේෂේ නැති හිතකින් මං වාසය කරන්නේ කවදාද? මෝහේ නැති හිතකින් මම වාසය කරන්නේ කවදාද කියලා මගේ මේ ලෝභ ద్వේෂ මෝහ තියෙන්නේ මේ විදිහට කුමන ධර්මයක් ප්‍රහාණය නොවීම නිසාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහැව්වා. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා, මහානාම ඔබ ඔය ගෙදර වාසය කරන්නේ ලෝභය ප්‍රහාණය නොවෙච්ච නිසායි. ඔබ ඔය ගෙදර ඉන්නේ ద్వේෂය ප්‍රහාණය නොවෙච්ච නිසායි. ඔබ ඔය ගෙදර ඉන්නේ මෝහය ප්‍රහාණය නොවෙච්ච නිසායි. මහානාම යම් දවසක ඔබ හිතේ ලෝභය, ద్వේෂය, මෝහය ප්‍රහාණය වුණා නම් ඔබ කවදාවත් ගෙදර ඉන්නේ නැහැ. ඒ නිසා මහානාම ඔබේ හිතේ කවදත් ප්‍රහාණය නොවුනේ, ප්‍රහාණය වුණේ නැත්තේ ওই ලෝභයම තමයි. ඔබේ හිතේ ප්‍රහාණය වුණේ නැත්තේ මේ වෙනකන් ద్వේෂයම තමයි. ඔබේ හිතේ ප්‍රහාණය වුණේ නැත්තේ තාමත් මෝහයමයි. මේවා ප්‍රහාණය වෙන්නේ කවර ධර්මයකින්ද කියලා දෙයක් විශේෂයක් නැහැ. මේවා ප්‍රහාණය වුණේ නැති නිසායි ඔබ ওই ගෙදරට වෙලා ඉන්නේ කියලා. එහෙනම් දැන් අපි ගෙවල් වල නැවතිලා කකා බිබී ඉන්නේ මොකක් නිසාද? ලෝභය, ద్వේෂය, මෝහය අපේ ළඟ තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ කාමයන් පස්සේ දුවන එක අල්ප වූ ආස්වාදයක් තියෙන දෙයක්. බොහෝ දුක් තියෙන දෙයක්. බොහෝ කරදර තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා මේ පීඩා දුක් දොම්නස් ගැන කොච්චර දැනගත්තත් කාමයෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ප්‍රීති සුඛය ඇති සමාධියක් වැඩුවේ නැත්නම් එයා ආයම කැරකිලා කැරකිලා කාමයටම වැටෙනවා. සමාධියක් හදාගත්තු දවසට එයා කාමයන්ට වැටෙන ඒකෙන් මඟ හැරෙනවා. එයා බේරෙනවා. යම් දවසක ආදි ශ්‍රාවකයා මේ කාමයේ ආදීනමින් බොහෝ දුක් සහිතයි, පීඩා සහිතයි, කරදර සහිතයි, සන්තෝෂේ සතුට චුට්ටයි කියලා දැකලා එයාට පුළුවන් වුණොත් කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සමාධියකට පැමිණෙන්න අන්න එයාට විතරක් පුළුවන් කාමයට වැටෙන්නේ නැතුව නැගී සිටින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහානාම මට ඔය කාරණේ හිතෙන්න ගත්තේ මම මේ සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සර වෙලා. මේ කාමයන් බොහෝ දුක් සහිතයි කියලා. ආදීනවයන් දැනගෙන හිටියත් ඒ කාලේ සමාධියක් ඇති කරගන්න බැරි වුණා මට. ඒ නිසා ඒ කාලේ මම කාමයන්ට ආයේ කැරකිලා වැටෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. ඒ කාමයන් මතක් වෙන කාමයන්ගේ හිත පිහිටන ස්වභාවයක් තමයි මුලින්ම තිබුණේ. යම් දවසක මේ කාමයට ආස්වාදයේ චුට්ටක් තියෙන, බොහෝ දුක් පීඩා තියෙන, බොහෝ කරදර තියෙන දෙයක් බවට අවබෝධ කරගෙන කාමයන්ගෙන් බැහැර වෙලා අකුසල ධර්මයන්ගෙන් බැහැර වෙලා ධර්මාස්වාදයෙන් යුතු ප්‍රීතිය සැපය තියෙන සමාධියක් ඇතුව වාසය කළා නම් අන්න එදා තමයි මම කිව්වේ ආයම කාමයට වැටෙන්නේ නැහැ කියලා. දැන් අපිට මේ ලෝභ දේශ මෝහ ප්‍රහාණය වුණා නම් ගෙදරක රැඳිලා ඉඳීවිද? ලෝභේ ප්‍රහාණය වුණා නම් හිතේ අය රේඩියෝ අහන්න ඕනකමක් නැහැ, රූපවාහිනී බලන්නේ නැහැ, රහට කන්න ඕන කියලා එකක් නැහැ, විශේෂයෙන් හොයන්නේ නැහැ, සැප පහසුකම් කියලා අමුතු දෙයක් හොයන්නේ නැහැ, අඳින්න කියලා අමුතු දෙයක් හොයන්නේ නැහැ, පළඳින්න කියලා හොයන්නේ නැහැ, ප්‍රශ්න ඉවරයි. ద్వේෂේ ප්‍රහාණය වුණා නම් අරයාගේ දේ හොයන්නේ නැහැ, මෙයාගේ දේ හොයන්නේ නැහැ, අරයාට මෙයාට කතන්දර හදන්න යන්නේ නැහැ, මේ කියන්නේ වැටවල් වල කෝලාහල කරන්න යන්නේ නැහැ. මෝහේ ප්‍රහාණය වුණා නම් නැකත් පස්සේ දුවන්නේ නැහැ, කේන්දර පස්සේ දුවන්නේ නැහැ, නිමිති පස්සේ දුවන්නේ නැහැ,
අඩා අන්ඩා වැලපි වැලපි එකක දේවල්ලට සෝක සෝක වෙන්නේ නෑ. ඇයි අතාර්ථ දන්නවන්. ඒ සිද්ධි ප්‍රශ්න ඉවරයි. එයා නිදහස්. එහමනම් කවදාවත් එයා ගෙදරක රැඳන්නේ නෑ. බලන්ට බුදුරජාණන් වහන්සේ කොච්චර අවබෝධකින් ජීවත් වෙච්ච කෙනෙද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ආස්වාදය ගැන කතා කරනවා. ආස්වාදය තියෙන චුට්ටයි. ආස්වාදය නැත්තේ නෑ බොහොම පොඩ්ඩක් තියෙනවා. කාමයන්ගේ ආස්වාදය තමයි ඇහෙන් රූපයක් දැක්කහම ටිකක් හිතට සන්තෝෂයක් ඇති වෙනවානි. කණෙන් සබ්දයක් අහපුහමත් ඒ සබ්දය ප්‍රියමනාප දෙයක් නම් සතුටක් සොම්නසක් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳක් දැනුනහම විශේෂයෙන් සුවඳක් දැනෙනකොට ඒක ප්‍රියමනාප දෙයක් නම් සතුටක් සොම්නසක් ඇති වෙනවා. දිවටත් එහෙමයි. රසයක් දැනුනා මේ රසයේ ප්‍රියමනාප දෙයක් නම් සතුටක් සොම්නසක් ඇති වෙනවා. කයට පහසක් දැනුනාමත් ඒ ප්‍රියමනාප දෙයක් නම් සතුටක් සොම්නසක් ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඒ දේ තිබුණා නම් කියලා නැවත නැවත ඒ ගැන අදහස් ඇති වෙනවා. ඒ ගැන නැවත නැවත ඒ සැප පහස විඳින්න ආසාව ඇති වෙනවා. එච්චරයි. ඔය පොඩ්ඩට තමයි සම්පූර්ණ ලෝකෙම අහුවෙලා තියෙන්නේ. ඒ පොඩි ආස්වාදේ ලබන්න නම් එයා ගිහිල්ලා මොන්ඩිසෝරියේ ඉඳලා ගිහිල්ලා ඉස්කෝල ඉගෙන ගන්න ඕන, රස්සාවල් කරන හැටි ඉගෙන ගන්න ඕන, ගොවිතැන් කරගෙන යන හැටි ඉගෙන ගන්න ඕන, වඩු වැඩ මේසන් වැඩ ඉගෙන ගන්න ඕන, ඊළඟට වෙළඳාම් කරන්න, හමුදාවට යන්න ඉගෙන ගන්න ඕන, නොයෙක් දේවල් දුක් මහන්සි වෙලා වැඩ කරන්න ඉගෙන ගන්න ඕන, වැඩ කරන්න සිද්ධ වෙනවා. සීතලෙන් පීඩා විඳ විඳ මේ කටයුතු කරන්න ඕන, උණුසුමෙන් පීඩා විඳ විඳ මේවා කරන්න ඕන, මැසි මඳුරුවන්ගෙන් පීඩා විඳ විඳ රස්සාවල් කරන්න ඕන. මේ ඔක්කොම කරන්නේ අර ඇහෙන් බලන රූපය බලලා පොඩ්ඩක් සතුටු වෙන්න, කනෙන් ශබ්ද අහලා පොඩ්ඩක් සතුටු වෙන්න, නාසයෙන් ආග්‍රහණය කරලා සතුටු වෙන්න, දිවෙන් රස විඳලා පොඩ්ඩක් සතුටු වෙන්න, කයෙන් පහස ලබලා බොහොම චුට්ටක් සතුටු වෙන්නයි මේ සියල්ල කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පිපාසාවෙන් බඩගින්නේ මෙරි මෙරි කුප්පිපාසාය මීයමානෝ, මේ රැකි රක්ෂාවල් කරන්නේ කාමේ පිණිසයි කියලා. කාමේ ආස්වාදයන්ට වැඩිය ආදීනම ගොඩාක් තියෙනවා. Tamanta asaneepayak wechcha welawata vivekayak ganna vidiyak naha. Gamana bimanak yanda vidiyak naha. Hite satuten nidahase podda viveki winna puluwan kamak naha. E okkoma kapa karanne kaamaye vidinta issarahata. E kaamayan udesa. Ayampi mahanaama kaamaanam aadinawo sandittiko. ඒක තමයි කියලා කියනවා. මේ ජීවිතයේදීම කාමයන් නිසා විඳින ආදීනෝ දුක්ඛක් කන්දෝ, ඒක මහා දුකක්. කාම හේතු, ඒ මහා දුකට හේතු කාමයයි. කාම නිදානෝ, මේ මහා දුකට නිදානෙ වුණේ කාමයයි. කාමාදි කරණෝ, කාමයේමයි මේ පටලැවිලා තියෙන්නේ. කාමාන මේව හේතු, කාමයන් නිසාමයි යාගේ ජීවිතෙම පීඩා විඳමින් ඉන්නේ. දැන් මට මතකයි එක කාලෙක ඔය බුත්තල පැත්තේ අපි ගිහින් හිටියා සතියක් දෙකක්. ඒ වගේම කන්තලේ පැත්තේ, ඒ පැත්තේ ගොඩක් පායන කාලෙට රස්සාවල් නැහැ, ගොවිතැන්පත් වෙන දේවල් කරන්න අමාරුයි. ඒගොල්ලෝ පාන්දර 4ට විතර නැගිටලා බයිසිකල් වල නැගලා යනවා උග්ගස් කපන්න. දවස් 30 ගිනි අව්වේ උක් වගාවල් අස්සට වෙලා ඒ කොළ හරි කසනෝ ඇගේ ගෑනට කියත් පටිවාගේ තුවාල වෙන අතපය. ඒවත් එක ඔට්ටු වෙලා මහන්සි වෙලා උග්ගස්ටිකක් අර කපාගෙන අරගෙන නෝ. ඒක තමයි ආදායම් මාර්ගයේ. හරියට වෙහෙස මහන්සිලා අර ගිනි අව්වේ දාඩිය දාගෙන ඉන්නස්සේ අර බූව ගෑවිලා කසනෝ. ඊළඟට ඒවා නිසා පොඩි පොඩි තුවාල අතේ පය කැපීම් තුවාල ඇති වෙනවා. දැවිල්ල ඔය හැම දෙයක්ම ඉඳගෙන ඉන්නවා. ඉන්දියාවේ වගේ රටවල් වලත් එහෙමයි. දැන් අදට සෑහෙන දියුණුවක් තියෙනවා වුණත් අදටත් එහෙමයි. 1990 ගණන් වල ඉඳලම කියන අපිට යමක් තේරිච්ච කාලෙදි ඊට ඉස්සරිමුත් ඊට වඩා ලොකු වෙනසක් තියෙන විදිහක් නැහැ. අපිට 1990 2000 ඒ කාලය ඇතුළත අපිට මේ රට ලෝකය ගැන යම් කිසි මේ තේරුමක් විවිධ පුවත්වලින් ජනමාධ්‍ය වලින් එහෙමෙන් අපි දකිනකොට ඊට පස්සේ කාලේ අපි ඉන්දියාවේ යනකොට ඇවිදින්න මෙහෙම දකින කාරණා කාරණා දෙක බැලුවහම අපිට මතක් වෙනවා ඒ ඉන්දියාවෙත් මෙහෙමයි මිනිස්සු දුක් විඳින හැටි. ඒ කාලවල එහෙ මිටි දර මිටියක් රුපියල් 35යි 40යි 50යි අද වෙනකොට ඉන්දියාවේ වයස කම්මලා එක දර මිටියක් කපා ගන්න මුළු දවසම මහන්සි වෙනවා. ඒගොල්ලෝ ඈත කඳුවල ගිහින් දිග දරමිටියක් කපාගෙන එනවා. හරියට මහන්සිලා කෙට්ටු වෙලා කළු වෙලා බොහොම දුර්වල වෙච්ච මිනිස්සු.
එහි සමහර කෝච්චි තියන ඒව හැම වංගුවකදම නවත්තනවා. ඒවගේ තැන්වල වයස කම්මල කෝච්චියට දරමිටියක් දාගෙන බොහොමමාරුවෙන් ගොඩ වෙනවා. දරමිටි උඩ වාඩි වෙලා ඉන ලියනවා. ඉන ලියල බලපුවහම ඉනේ තියෙන රොටී කෑල්ලක්. මෙම නැත්තම් එක රොටියක්. ඒත් එක්කම අර කැලෙන් අහුලගෙන ආපු අඹ ගැට දෙකක් විතර තලලා ඒ මෙහෙන් අර කෝච්චි ඇන්දක ගහලා තලලා ඒ අඹ ගැටත් එක්ක අර රොටි කෑල්ල කනවා. දැන් අපේ රටේ නම් අදටත් මේ මෙච්චර අමාරු කාලෙත් මේ අඹ ගෙඩි අරම කිනෝ ගස් ඇට වැටිලා නරක් වෙලා යනවා. ගහ වටේ වැටිලා තියෙනවා මේ සවුත් වෙච්ච අඹ ගැට. නමුත් අර වගේ රටවල් වල එහෙම නැහැ. ඒ වැටෙන අඹ ගැට ඔක්කොම එකතු කරගෙන යනවා උදේ පාන්දරම ඇවිල්ලා. ඒ අඹ ගැට අඹරලා තමයි කන්නේ. මිරිස් අරමනම් දාලා මිනිස්සු ඒකෙන් එක වේලක් දෙකක් මේවා වෙනවා. ඉතින් අර වයසක අම්මලාගේ ආහාරය මුළු දවසටම ඔය රොටි කෑල්ලයි අඹ කෑල්ලයි තමයි. රැයකට මොන හරි කනවත් දන්නේ. මේවා දකිනකොට බොහොම දුකක් කනගාටුවක් අපටත් ඇති වෙනවා. කොයි රටක වුණත් මිනිස්සුනේ කියලා. දැන් බැරි වෙලාවත් අපි කවුරු හරි එහෙ ගිහින් උපන්නා නම් ඉවරයි. සමහරු හරි කැමති ඉන්දියාවේ ගිහින් ඉපදෙන්න. එකක් බුදුහාමුදුරු උපන්න රට නිසා කියනවා. අනිත් එක ඉතින් ඔය ලස්සන නළු නිළියෝ ජීවත් වෙනවා, ඉතින් පෝසත්තු ජීවත් වෙනවා කියලත් කියනවා. ඉතින් කොහොම වුණත් ඒ දුක්වල කෙරවලක් නැහැ. ඒ අම්මලාට බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් කවදාකවත් අහන්න ලැබෙන්නේ. දැන් අපිට පේනවා අපෙන් අහනවා මේ මිනිස්සු ඇයි ඔයාලා මේ හරියට මිනිස්සු වෙනවා ලංකාවෙන් එහෙම ඉන්දියාවට මොකද්ද මේ එන්න හේතුව කියලා අහනවා. ඒ කියන්නේ මේ මිනිස්සු දන්නේවත් නැහැ මේ බුදු කෙනෙක් පහළුණ විස්තරය මේ වගේ සිද්ධාස්ථාන තියෙන ඒවා බලන්න වෙන්නේ කියලා දන්නේවත් නැහැ මිනිස්සු. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයක් අහලා ඉතුරු හරියක් කොහමද කරන්නේ? එතකොට ඒගොල්ලන්ට තියෙන එකම දේ අත් දෙක උසලා කියන්නේ භගවාන් කියලා. ඒ කියන්නේ අනේ දෙවියනේ කියන ඔච්චර තමයි කියන්නේ. ඒ අය හයිරබ්බා කියනවා. අහුවද අනේ දෙවියනේ කියලා. ඉතින් එහෙම කන්නලව් කර කර ඔය ගස් ගල් වල පූජා තියා ගිනි දෙවියා පුද පුද ඔය විකාර කර කර ඉන්නවා. ඉතින් ඔක්කොගෙම බේරිලා අපි මේ ඉන්න වෙලාව හැමදාම මේ විදිහ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව ලැබිලත් කී දෙනෙක් කාමයන් නිසා කොච්චර දුක් විඳිනවද? ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ කාමයන් නිසා ඇතිවන ආදීනවයන් ගැන. ආදීනව දැකීමෙන් තමයි කාමයන් අතාරින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට කෙනෙක් බොහොම මහන්සි වෙලා හරිහම්බ කරගන්නවා, සල්ලි බාගේ ටිකක් හොයාගන්නවා, කුඹුරු වපුරනවා, ටික දවසකින් ඔන්න පෑවිල්ල එනවා. සම්පූර්ණයෙන්ම කුඹුරු ටික මැල්ල යනවා. ආයෙම කුඹුරු වපුරනවා, ඔන්න ගං වතුරකට අහුවෙනවා. කුඹුරු ටික සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඊට පස්සේ එයා අඬන්න ගන්නවා, අනේ මගේ මහන්සියට වෙච්ච දේ, අනේ මගේ ධනේ යට වුණා, විනාශ වුණා කියලා. ඒත් කාමයන්ගේ ආදීනව තමයි. මොකද ඔය වගේ සිද්ධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලේ ගොවියෙක් කුඹුරක් වපුරනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අනාගතයේ දකින කෙනෙක්. උන්වහන්සේ හැමදාම ගිහින් ඒ ගොවියත් එක්ක කතා කරනවා. දැන් ගොවියා හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ යාළුවෙක් කියලා. තමම වේ බේරගන්න ඇවිල්ලා තියෙන ශාස්ත්‍රඥ වහන්සේ කියලා එයා දන්නේ නැහැ. කුඹුර දැන් පැහිලා මේවා වෙලා කපන්න කලින් දවසේ බුදුරජාණන් වහන්සේ වැඩියා වෙනදා වගේම වැඩලා ඇහුවා, කොහමද කුඹුර? දැන් නම් බොහොම සරුවට රත්තරන් පාට කරල් පැහිලා තියෙනවා. හෙට අස්වනු කපන්ටයි ඉන්නේ කියලා කිව්වා. එයා එදා ගෙදර ගිහිල්ලා කියනවා, කුඹුර හොඳට පැහිලා තියෙන්නේ. ඉස්සර වෙලාම ගන්න අස්වැන්නෙන් දානි පොඩ්ඩක් හදලා පූජා කරන්න ඕන අපේ මිත්‍රයාට කියලා කිව්වා. ඇයි නිතරම මිත්‍රයා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. උන්නේ හැමදාම මගේ කුඹුර බලන්ට ආවා. කුඹුර කැලේ සුද්ධ කරලා වල් කොටලා ගන්න දවස්වල ඉඳලාම එක දිගටම ආව බලන්ට. ඉතින් ඒකින්න ලොකු මිත්‍රකමක් තියෙනවා. ඉතින් උන්වහන්සේට දෙන්න ඕන ටිකක් ඉස්සල්ලාම කියලා. එදා හවස අහස කළු කරගෙන ආවා. රෑතිස්සේ ධාරානිපාත වැස්සක් ඇදගෙන වැටුණා. පාන්දර වෙද්දි මෙයා කුඹුර ළඟට දුවගෙන ගියා. කුඹුර තිබ්බ තැනක්වත් නැහැ. තියෙන්නේ මහ ලොකු වැවක්. ඒ තමයි එයාගේ සම්පූර්ණ දේපොළ. එයා පපුවට ගහගෙන විලාප දිදි එතනම කඩාගෙන වැටුණා. හරියට කෙසෙල් කඳක් වගේ. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී එතෙන්ට වැඩියා. උන්වහන්සේ ගොවියට ධර්මය දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කෙරෙව්වා. බලන්න කාමයන්ගේ ආදීනව තියෙන ඒවට තමයි බුදුරජාණන් වහන්සේ පිහිටට ආව නිසා ඒ බව තේරුම් ගැනගෙන කාමයන්ගේ මිදෙන්ට යාට වාසනාව තිබුණා. ඒ වගේ දේවල් අදටත් වෙනවනේ. ව්‍යාපාරයක් පටන් ගන්නවා, ටික දවසකදී ඒක බංකොලොත් වෙනවා. ඉතින් හිතට සැනසෙල්ලක් නැහැ. අන්තිමේදී මත්පැන් බොන්න පුරුදු වෙනවා. ඊළඟ පාප මිත් ආශ්‍රයයට වැටෙනවා. අන්තිමේදී කොහෙන් අතර වෙනවද කියලා තමන්වත් දන්නේ නැහැ.
සමහරයට ඔන්න හරියනවා. ව්‍යාපාර දියුණු වෙලා සල්ලි හම්බ වෙනවා. දැන් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ සල්ලි පරිස්සම් කරගන්නේ කොහොමද? ඉතින් රෑදවල් නිින්දක් නැහැ, පරිස්සම් කරන දුක. ඒකත් කාමයන්ගේ ආධිනවයක් තමයි. දැන් ওই ගොඩාක් වෙලාවට රන්රිදී මුතුමැණික් නිදහම් කළා වෙහෙර විහාර හදන්න ගියාමත් ওই ප්‍රශ්නේ එනවා පන්සල්වලට. දැන් හාමුදුරුරුන්ට, දැන් හාමුදුරු ටිකක් නිදහසේ ඉන්නවා. මොකද තමන්ගේ කියලා මහ ලොකු දේපලක් බඩු මුට්ටු හම්බ කරපු දේවල් නැති හින්දා පන්සලේ වත්ත පිටි ලොකුවට තිබුණාට ඒක හාමුදුරුවන්ට පුද්ගලිකව අයිති නැහැ. ඒක කාටවත් එහෙම ඇවිල්ලා ලේසිකින් හොරින් කඩා වඩා ගන්න බෑ. මොකද ඒකේ මේ සාමාන්‍ය මේ කෙනෙක්ගේ දේපල වලට වඩා විශේෂ වගන්ති ඇතුව රජයේ ඒ පිළිබඳව ලීකිවිලි වල තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යංශය ඇතුළත. එතකොට පන්සලක ඉඩ කඩන් ඒවා මේවා එහෙම ලේසියෙන් කෙනෙකුට අල්ලගන්න බෑ. පුද්ගලිකේවා කොහොම කොහොම වුණත්. ඉතින් එහෙම තියෙනකොට හාමුදුරුවන්ට ලොකුවට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් සැනසිල්ලෙහි හිටියා. දැන් මේ අර රජ කාලේ කළා වගේ කියලා හිතාගෙන දැන් කාලෙත් ඔය මහා කෝටි ප්‍රකෝටි ගණන් වටින රන්රිදී මුතුමැණික් නිදහම් කළ වෙහෙර විහාර හදනවනේ. මම මේ කියන්නේ ඒක නරකයි, ඒක හොඳ නෑ වගේ දෙයක් ගැන නෙමෙයි. ශ්‍රද්ධාවන්ත අය තුනුරුවන් වෙනුවෙන් නොයෙක් දේවල් පුද පූජාවල් සිද්ධ කරනවා. නමුත් දැන් මේ මහා වටිනා වස්තු සම්භාර තැන්පත් කළ බුදු පිළිම චෛත්‍ය ඔවා හැදුවට පස්සේ හොරු නිතර ඔවට ඇහැ ගහගෙන ඉන්නේ. අර නිදහස ඉඳපු හාමුදුරුවන්ට දැන් රෑදවල් දෙකේ ඔවා මුර කරන්න. ඇයි නැත්තම් කොහෙන් කොහොම හොරු හතුර පැනලව කඩා වඩා ගනිද දන්නේ නැහැ. මොකද ඒවා හරියට ප්‍රසිද්ධ කරලත් නේ තියෙන්නේ. මේ තරම් දේවල් තියෙනවා, මේ තැන්වලයි මේවා තියෙන්නේ, මෙතනිමු ඇතුළට යන්නේ කියලා මාධ්‍යවලුත් පෙන්නලානේ තියෙන්නේ ඒවා. එතකොට පොඩි සද්දයක් ඇහුණත් අර නිදහස ඉඳපු හාමුදුරුව දැන් කලබලලා රෑ දෙකට හරි නැගිටලා එළියට එන්න වෙනවා. වෙඩි තියාගෙන කැතිපොඩු අරගෙන තමයි එන්න වෙන්නේ. ඇයි මේ නිදහන් වස්තු සහිත මහා විශාල වටිනාකමකින් යුක්ත වස්තු සහිත විහෙර චෛත්‍ය බුදු පිළිම හදලා තියෙන ඒවා කඩලා අරගනින්ද කියලා. මේක ඇවිලක් මේක කාමයන්ගේ ආදීනෝ. දැන් ගිහි අයට වගේ විතර නෙමෙයි, දැන් පැවිද්දන්ටත් ඒ ප්‍රශ්නේ නෝ. අපිට යමක් තියෙනවා නම් gedare ඉන්න බයයිනේ. එතකොට බියෙන් සැකෙන් තැති ගැනීමෙන් ශෝකෙන් තමයි ඉඳ වෙන්නේ. ඒක තමයි කාමයන්ගේ ආදීනෝ. දැන් පන්සලක හාමුදුරුවන්ට වුණත් එහෙමයි. මොකක්වත්ම නැත්තම් සැනසille ඉන්න පුළුවන් වෙනවා. තියෙන කෙනා හොඳට පරිස්සම් කරගෙන ඉන්න ඕන. ආණ්ඩුවෙන් ගහනවා බද්දක්. එහෙම නැත්තම් මොකක් හරි අමුතු පනතක් ගෙනල්ලා ආණ්ඩුවට අයිති කරගන්න. අර ඒ දවස්වල ඉඩ කඩන් අල්ලවා වගේ. එහෙම නැත්තම් හොරු අර ගන්නවා. එහෙම නැත්තම් ගින්නට පිච්චෙනවා. එහෙම නැත්තම් ගම් වතුරට අහු වෙනවා. අපි පහුගිය දවස්වල දැක්ක සමහර ලොකු රටවල් වල විශාල ගම් වතුර කලබල ඇති වුනහම කෝටි ප්‍රකෝටි ගණන් වටින යාන වාහන ගෙවල් දොරවල් මේ ගසාගෙන යනවා. කිසි කෙනෙකුට බේර ගන්න පුළුවන්කමක් නැහැ ඒවා. ඊට පස්සේ ඔය දැන් පහුගිය කාලේ භූමිකම්ප හැම ඇති වුණා අපි දැක්ක. කෝටි ප්‍රකෝටි ගණන් දේපල මහ පොළොවට පස් වෙලා සුන්නත් දූවිලි වල යනවා. ඒ අතර මිනිස්යන්ගේ ජීවිත සිය ගණන් ඒ වගේ වෙලා තියෙනවා අපි දැක්ක. එතකොට ඒ ඇරෙනකොට වැඩිහිටි මව්පියන්ගේ ඥාතීන්ගේ දේවල් අනිකුත් ඥාතීන් දරුවෝ අර අය අබල දුබලෙනකොට බලෙන් අරගන්නවා. සමහරු නම් හොඳ කාලෙම රණ්ඩු කරලා කෑකෝ ගහලා අර තර්ජනය කළ එහෙමත් ගන්නා ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා මේ රවට්ටලා ගන්නවා. දෙමව්පියන් සලකනවා, අපි ගෙනල්ලා දෙනවා, අරවා දෙනවා, මේවා දෙනවා කියලා ඉස්සෙල්ලාම දේපල වස්තු අරගන්නවා. අරගෙන ඉවර එළියට ගිහින් දානවා පාරට. පස්සේ ඉතින් ඔය ප්‍රශ්නත් එක්ක මේ කට්ටිය උන අඬන්න පටන් ගන්නවා. සෝක කරන්න ගන්නවා. අනේ මගේ දේපල, අනේ මම මහන්සියෙන් හම්බ කරපු දේවල්, අනේ මගේ මහන්සියෙන් එකතු කරගත්ත දේවල්, අනේ නොකානොබි අවුරුදු කීයක් මං දුක් විඳද ඔය ටික එකතු කරගන්න. දැන් මට නැති වුණා මේ කොහෙවත් ඉන්න කට්ටිය දැන් ඒවා අරගෙන සැප විඳිනවා කියලා ඔන්න ප්‍රශ්නේ එනවා. ඒවා කාමයේ ආදීනෝ. දැන් මේ කාමයන්ගේ ආදීනවෙන් අපිට සාමාන්‍ය ලෝකේ පේන්නේ නැද්ද? කාමයන්ගේ ආදීනෝ හැමතැනම තියෙනවා. සමහර විට අපිත් ඒවා විඳිනවා. බලන්න මේ බුද්ධ දේශනාවල් කියන්නේ සාන්දිටිය. කියන්නේ මේ වෙලාවෙම ලෝකෙ පේන්න තියෙන දේවල් තමයි මේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කාමය, ඒ කාමයන් හේතු කොටගෙනම කාමය නිසාම, කාමය මුල් කරගෙනම ඇති වෙන ප්‍රශ්න නිසා ඔන්න ආණ්ඩු ආණ්ඩු ගහ ගන්නවා. හරි නේද? මැති ඇමතුරු ගහ ගන්නවා, වෙලෙන්දු වෙලෙන්දු ගහ ගන්නවා, සිටුවරු සිටුවරු ගහ ගන්නවා, ගෙවල් වල මිනිස්සු ගහ ගන්නවා, ස්වාමියා බිරිඳ රණ්ඩු වෙනවා, අම්මලා තාත්තලා පුතාලා දරුවෝ රණ්ඩු වෙනවා, එක කුසේ උපන් සහෝදර සහෝදරියෝ නෑදෑයෝ රණ්ඩු වෙනවා. මේ ඔක්කොම රණ්ඩු දබර දුරදිග යනවා කියනවා. දුරදිග ගියාට පස්සේ ගල් වලින් ගහ ගන්නවා, පොළු වලින් ගහ ගන්නවා,
අවියායුධවලින් ගහගන්නවා, මරාගන්නවා, අන්තිමේදි මේ ඔක්කෝ මරණයට පත්වෙනවා. ඒනම් අපිට පැහැදිලිව පේනවා මේ සමාජය තුළ තියෙන එකම දේ කාමී ආදීනෝ. මේ සමාජය තුළ කාමයන්ගේ ආදීනවයන්ගෙන් පිට දෙයක් පේන්ට නෑ. මේ කාමයන් නිසා යුද්ධ ඇඳුම් ඇඳගෙන දුනු ඊතල දරාගෙන මිනිස්සු යනවලු යුද්ධෙට. යුද්ධයට ගිහින් අතපය කපාගන්නවලු, මැරෙනවලු, මාරාන්තිකය දුක්දොම්නස් වලට භාජන වෙනවලු. මේවත් කාමය නිසා තමයි. දැන් බලන්න අද අපේ සමාජය තුළ මේ වෙනකොටත් එහෙම මෙහෙම තියෙනවා. අපි දන්නවා වසර 30ක් විතර විශාල යුද්ධයක් තිබුණා. ඒක දිහා හැරිලා බැලුවත් ඒ ඇතුලේ තිබිච්ච ඇතුලාන්තයේ සිද්ධිය තමයි කාමේ, කාමයන් හේතු කරගත්තු කාමයේ ආදීනෝ. මොකද ඒ සමාජ පන්තීන් තුළ තිබිච්ච ප්‍රශ්න ගැටලු, එයාලගේ තිබිච්ච බලාපොරොත්තු ප්‍රාර්ථනා, මේ හැම දෙයක්ම නිසා තමයි යුද කල කෝලාහල ඇති වෙලා මේවා ඉස්සරහට විශාල විනාශයන් සිද්ධ වෙමින් මේ විදිහට ආවේ. ඒ කාමයන්ගේ ආදීනව. කාම නිසාම ඒ අය කණ්ඩායම් වශයෙන් බෙදිලා යුද්ධ කරගන්නවා. ඊළඟ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා ගම් පහර නොරකම් කරනවා. කාමයන් නිසා හන්දිවල රැකගෙන ඉඳලා හොරකම් කරනවා. කාම හේතු කරගෙන සත්තු මරනවා. කාම නිසා පරදාර සේවනය කරනවා. කාමය හේතු කරගෙන නොඒක ආකාරය අකටයුතුකම් කරනවා. අන්තිමට කාමය නිසාම නොඒක ආකාරය දඬුවන් වලට භාජන වෙනවා. දැන් කාමය නිසා මිනිස්සු වැරදි කළාට පස්සේ ඒකෙම දඬුවම් ලැබෙනවා. ඒ දඬුවම් ගැන පෙන්න අපි දන්නවා කාමයන් නිසා මේ රටේ ප්‍රසිද්ධ වෙච්ච දඬුවමක් තියෙන. මොකක්ද ඒ දඬුව? මේකට කියන්නේ ධර්ම චක්‍ර දඬුවම කියලා. ඒක ඔය ඉස්සර කාලේ ඔය කලබල කාලේම මිනිසුන්ට දීලා තියෙන ධර්ම චක්‍ර දඬුවම. ඒ කාලේ තිබිලා තියෙනවා මේ ධර්ම චක්‍රය දානවා කියලා. කියන්නේ හරස් අතර පොල්ලක් තියලා කඳ දෙකට නමලා ඔළුව එක පැත්තකට දාලා කකුල් දෙක අනිත් පැත්තට දාලා ගැට ගහනවා. ඊට පස්සේ යටින් ගිනි ගොඩක් ගහනවා. ගහලා මේ පොල්ල කරකවෙන විදිහට ටිකක් ගිනිගොඩ ඉහළින් එල්ලනවා. ඒක තමයි ධර්ම චක්‍ර දඬුවම්. බලන්න මේ රටේ තිබිලා තියෙන දේවල් මේ රටේ ඉතින්. එතකොට අනිත් රටවල කොහොම ඇද්ද? ඒ දඬුවමට ඒ නම දැම්මේ ඒක හාමුදුරුවන්ට තමයි විශේෂයෙන්ම කරලා තියෙන්නේ. ඒ ඔක්කොම කාමයන්ගේ ආදීනව. දැන් ඔය පහුගිය කාලේ යුද්ධ කාලෙම අපි අහලා තිබ්බ කතාවල තිබුණ අමුතු දේවල්. මෙහි ඉඳලා යම් යම් බඩු මුට්ටු අරගෙන ලොරිවල යනවා මිනිස්සු. ගියාට ආයේ ආපු කතාවල් අහලා නැහැ ගොඩාක්. ඒ ගියපු වාහනේ ගියපු මිනිස්සු ඒ අයට මොනවා වුණාද කියලා අපි අහලා නැහැ ගොඩාක්. ඒවා තියෙන්නේ එහෙම ගිහින් ආවේ නැහැ කියලා. මොකද ඒ යුද්ධ කල කෝලාල කාලේ මොන මොන දේවල් වුණාද දන්නේ නැහැ. එක සේරුවිල පැත්තේ එක සිද්ධියක් නු ප්‍රසිද්ධුනේ. එක පවුලක් හොඳට කොමුරක් වවාගෙන හිටියා. මේ කාලෙදි කොටි ගහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අම්මා තාත්තට කිව්වා දැන් මැරුම් කන් නැතුව මේවා අතහැරලා ඉක්මනට අපි බේරලා යමු කොහට හරි කියලා. තාත්තා කිව්වා බෑ බෑ, එහෙම කොහොමද මෙච්චර කාලයක් අපි මහන්සිලා වියදම් කරගෙන හදාගත්ත මේ කුඹුරු හදාගත්තු දේ දාලා බෑ. පුතත් තාත්තට කිව්වා තාත්තේ අපි ඉක්මනට බේරලා පැනගමු කියලා. නමුත් තාත්තා කුඹුර අතහැරලා එන්න කැමති වුණේ නැහැ. අම්මයි පුතයි විතරක් වෙන දිහකට මේ සාමාන්‍ය දිහකට පැනගත්තා. ටික වෙලාවකින් ගමට ආවා නන්නාඳුන මිනිස්සු මන්න කැති අරගෙන ඇවිල්ලා ඒ ගමේ අයව කපල කොටලා මරලා දැම්මා. ඒ අතර අර තාත්තත් ඉඳලා තියෙන බලන්න කාමයන්ගේ ආදීනවනේ. එදා කුඹුර ගැන හිතන්නේ නැතුව ඒ කාමයේ අතහැරියා නම් එයා අද වෙනකොට බේරලා ඉන්නවා. ඊළඟට පෙන්නනවා ඒ විදිහට නොඑක් ආකාරයේ දඬුවම් වලට භාජන වෙලා අන්තිමට කාමයන්ගේ ආදීනව ලැබෙනවා. කාමයෙන් නිසාම කාමයේ හේතු කරගෙන කාමයට මුලා වෙලා කයින් දුසිරිතේ යෙදෙනවා. කාමයේ නිසා කාමයේ හේතු කරගෙන කාමයට මුලා වෙලා කයින් දුසිරිතේ යෙදෙනවා. කාමයන්ට මුලා වෙලා වචනෙන් දුසිරිතේ දෙනවා. කාමයන්ට මුලා වෙලා මනසින් දුසිරිතේ දෙනවා. කයින් වචනේ මනසින් දුසිරිතේ දීලා කය බිඳිලා මරණින් මත්තේ නිරේ ගිහින් උපදිනවා. ඒකත් ඇවිල්ලා කාමයේ ආදීනවයක්. දැන් මම කියන සාමාන්‍ය මිනිසු නොදන්න පැත්තක් කාමයේ ආදීනව ගැන. ඒක බුද්ධ දේශනාවල සඳහන් වෙන දෙයක්. දැන් අපි දකිනවා ඔය පින්තූරවල වෙළඳ දැන්වීම් වල ගොඩාක් දැන් මේක බුද්ධ දේශනාවලත් සඳහන් වෙනවා. ඊළඟට ওই චිත්‍රපටිවල ඒව පෙන්නන තැන්වල පින්නතුන් දැකලා ඇති පාරයිනේ ඒ තැන්වල ගහලා තියෙන ලොකු විශාල කටවුට් ගෑනු මිනිසුන්ගේ පින්තූර. එයාලා කතා බහ කරනදී ඇඳගෙන ඉන්න විදිය යම් යම් වෙළඳ බහන්න පෙන්නන පින්තූර. දෙමව්පියන්ට දරුවෝ එක්ක බලන්න බැරි තරමේ පිළිවෙලේ ඒවත් තියෙනවා. පාරේ බැහැලා යන්න බැරි જાතියව මේ වෙළඳන්වින් වල ඉන්න තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි කොහොමද අම්මා තාත්තලත් එක්ක ගමේ ඉන්නේ කියලා අහක ඉන්න අපිට හිතන විදිහට තියෙන සමහර ඒවා තියෙනවා අමුතු මේවා.
ඒවාගේ සාමාන්‍ය මනුස්සයාගේ මනස අවසන ඒ පින්තුරුල රඟපාපු සියලු දෙනාම විශාල අකුසලයක් කරගන්නේ. මොකදේ ලෝභයේ යම්සිතක පහළ වෙන්නේ මනුස්සයාට යහපත පිණිස නෙමෙයි. ද්වේෂයේ හිතක පහළ වෙන්නේ මනුස්සයාට යහපත පිණිස නෙමෙයි. මෝහයේ හිතක පහළ වෙන්නේ මනුස්සයාට යහපත පිණිස නෙමෙයි. ඒ යහපත පිණිස නොපවතින දෙයක් සිත්වල ඇති කරනවා අර ජාති චිත්‍රපටිවට සම්බන්ධ උදවිය. ඒ සියලු දෙනාම බොහෝ අකුසල් සිදු කරගන්න අය. මනුස්ස ලෝකයට කොයි කාලේ එන්න හම්බෙයිද කියලා හිතාගන්න බෑ. අන්න ඒකයි මේ කාමයන්ගේ ස්වභාවය, කාමයන්ගේ ආදීනව ඒ විදිහට පෙන්නලා දෙන්නේ විශේෂයෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ආදීනව මේ විදිහට කියනවා කියලා, කාමයන් ගැන පෙන්නලා දීලා කාමයන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා කියනවා. කාමයන්ගේ ලෝභය ප්‍රහාණය කරන කෙනා කාමයන්ගේ ආදීන සිහි කරන්නට ඕන. ආදීනව සිහි කරන්නේ නැතුව හිතේ විරාගයක් ඇති වෙන්නේ නැහැ නිකම්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාමයන්ගේ ආදීන සිහි කළ රජවරු, සිටුවරු, රත්තරන් භාජනවල කෑම කාපු අය, රත්තරන් සෙරෙප්පු දාපු අය, ඒ ඔක්කොම අතහැරලා දාලා බුද්ධ ශාසනය පැවිදි වෙලා නිවන් දකිනවා. කාමයේ ආදීනව සිහි කරන්න බැරි අය කබල් ගෙදර තැටි කබලේ කාල කබල් නොනව කබල් මහත්යව අතහැරින්න බැරුව ඉන්නවා. ඒවයි හිර වෙලා වාසය කරනවා. ඒකෙන් පේන්නේ කාමයේ ආදීනව සිහි කරගන්න හැමෝටම ලේසි නෑ. ඒක අපි කියන තරම් පහසු නෑ. බොහොම අමාරුයි ඒක කරගන්න. අපේ පැත්තේ බොහොම ලස්සන මේ ජනප්‍රවාදින් අපි ඇහැට දැකලා නැහැ. දඹ රත්තරන් වලින් හදපු පිළිමයක් තියෙන පන්සලක් තිබුණා. හාමුදුරුවොත් එක්ක හිතවත් වෙලා හිටු මිනිස්සු පිරිසක්මයි කියලා අදහස තියෙන්නේ. කොහොමද දන්නේ නැහැ. රෑක පන්සලට හොරු ඇවිල්ලා පිළිමේ කඩලා අර කලකෝලාල ඇති කරලා අර දඹරම් පිළිමෙ ගත්තා. ගත්තේ කොහොමද? අර හාමුදුරුවෝ මරලා දාලා තමයි ගත්තේ. කාමයන්ගේ ආදීනව නෙවෙයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා කාමයන්ගේ ආදීනව ගැන නුවණින් සලකලා ඒ ඔක්කොම අතහැරලා කාමයන්ගෙන් නිදහස් වෙලා ඉන්නෝ. අන්න එයාට තමයි මේකෙන් ගැලවිලා යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි දන්නවා අදත් මේ කැලෑවල් වල ගල්ලෙන් වල පින්නපාතය පෙමින් හාමුදුරු වාසය කරනවා කියලා. සල්ලි බාගේ තියාගෙන එහෙම ඉන්න පුළුවන්ද? බෑනේ. ඇයි? හොරු ඇවිත් ගහලා ගන්නවා. අන්න දැක්කද කාමයන් නැති නිසා නිදහස ඉන්න හැටි? දැන් අපි දන්නවා මේ අපේ රටේ වුණත් පිරිරටවල් වුණත් හාමුදුරු ඉන්නවා. සමහර කැලෑවල හාමුදුරු ඉන්නවා කිලෝමීටර් 2-3ක් කැලේ ඇතුළට වෙන්න. කවුරුවත් ළඟට එන්නේ නැහැ. ඇයි? එයා කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක් නිසා පින්න පාත කරගෙන ඇවිත් මේ බණ භාවනා කරගෙන ඉන්නවා විතරයි. එයා ගාවට ගිහින් අපි එයා තර්ජනය කළා, කෑකෝ ගහලා, එයා බය කළා, හොරකම් කරන දෙයක් නැහැ අපිට. කාමයන්ට ආසා කරන කෙනා හැම තිස්සෙම සැකෙන් බියෙන් වාසය කරන්නේ. නිින්ද යන්නේ නැහැ. යාන්තම් සද්දයක් ඇහුණා නොඑක් විදිහේ තැති ගැනීම එනවා, බය වෙනවා. ඒ ඔක්කොම කාමයන්ගේ ආදීනව තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහානාම, එක දවසක් ගිජ්ජකූට පර්වතයේ වැඩවෙසෙන කාලේ ඉසිගිලි පර්වතය ගාව පැතලි ගල්තලාවේ නිගණ්ඨය ගොඩාක් ආසන ප්‍රතික්ෂේප කරමින් ගිනිගොඩවල් ගහගෙන දුක් විඳින හැටි දැක්කා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිගණ්ඨය ළඟට යනවා. ගිහින් අහනවා, නිගණ්ඨේනි, මොකද ඔය ශරීරයට ඔච්චර දුක් දෙන්නේ? බවත්නි, අපගේ සාසුන් වහන්සේ වන නිගණ්ඨනාත පුත්ත සර්වඥයි. ඒ නිගණ්ඨනාත පුත්ත නැගිටලා ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, ඇවිදිනකොට ඥානය තියෙනවා. ඔහු තමයි අපට කියලා දුන්නේ අපි ඉස්සර පව් කරපු අය කියලා. ඒ නිසා මේ ජීවිතේදී පුළුවන් තරම් ශරීරයට දුක් දෙන්න කියලා කිව්වා. එතකොට මේ ජීවිතයේදී කයින් සංවර වෙනවා, වචනයෙන් සංවර වෙනවා, මනසෙන් සංවර වෙලා, එහෙම සංවර වුණාම අනාගතේ කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට පැරණි කර්ම දුක් දීලා දුක් දීලා ආත්පසෙන් නැති කරලා දාලා අනාගත කර්ම රැස් නොකරන කොට කර්ම ක්ෂය වෙලා යනවා කියලා. කර්මය ක්ෂය වීමෙන්, ඒ කර්ම ක්ෂය වීමෙන් දුක් ක්ෂය වීම, වේදනා ක්ෂය වෙනවා, වේදනා ක්ෂය වීමෙන් සියලු දුක් නැති වෙලා යනවා. අපිට ගැන්නු අපි ඒ ධර්මයේ බොහොම කැමැත්තෙන් පිළි අරගෙන ඉන්නේ කියලා කිව්වා. දැන් බලන්න නිගණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකයන් පිළිතුරු දෙන පිළිවෙල. ඒගොල්ලෝ උත්තර දෙන්නේ ප්‍රශ්නයක් අහන්න බැරි විදිහට. බුදුරජාණන් වහන්සේ එයාගෙන් අහන, හොඳයි, තමුන්නාන්සලා දන්නවද අතීත සංසාරේදී කර්ම කරපු බව හෝ නොකරපු බව? දන්නේ නැහැ. හරි, දැන් තපස් කරලා ඉස්සර ජාතිවල කරපු මේ පාප කර්ම ගෙවිලා ඉවරයි, තව මේ පාප කර්ම ගෙවන්න තියෙනවා කියලා දන්නවද? ඒ දන්නේත් නැහැ.
එහෙනම් කරන්න දෙයන්න නිගන්ටනි නිගන්ට ගැන මෙච්චරයි කියන්න තිය. සංසාරය පවකරපුයි මනුස්සලෝ කිපදිලා දැන් නිගන්ටෝ වෙලා ඉන්නවා. එහෙම කියන්න එපා සැපයෙන් කවදාවත් සැප ලබන්ඩ බෑ. දුකෙන් තමයි සැප ලබන්න පුළුවන්කම තියෙන. දුක්විඳල තමයි සැප ලැබෙන්නේ. සැපයෙන් සැප ලැබෙනවනම් එහෙම නම් බිම්බිසාර රජ්ජුරුව තමයි සැපසේ වාසය කරන කෙනාවෙන්. තැන් බුදුරජාණන් වහන්සට අභියෝග කරන බුදුරජාණන් වහන්සට වඩා සැපෙන් වාසය කරන කෙනෙක් තමයි බිම්බිසාර රජතුමා කියලා. මොකද ඔහුට සැප සම්පත් තියෙන නිසා. මේ විදිහට කියන්නේ කවුද? නිගණ්ඨයන් විසින් තමයි බුදුරජාණන් වහන්සට මෙහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, ඇවැත්නි නිගණ්ඨේනි, බිම්බිසාර රජ්ජුරුවන්ට පුළුවන්ද කය හොලවන්නේ නැතුව වචන කතා කරන්න? කය සොලවන්නේ නැතුව වචන කතා කරන්න නැතුව ඒකාන්ත සැපයෙන් දවස් 6ක් වාසය කරන්න බිම්බිසාර රජතුමාට පුළුවන්ද? බෑ කියලා නිගණ්ඨ උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා දවස් 5ක් පුළුවන්ද කියලා. ඒත් බෑ කියලා කියනවා. හතරක් ඒත් බෑ කියනවා. දවස් 3ක් 2ක් බෑ කියලා කියනවා. එතකොට පේන එක දවසක් බෑ කියලා උත්තර දුන්නාම බුදුරජාණන් වහන්සේ අහන දවස් 5ක් පුළුවන්ද කියලා. ඒත් බැරි කියනවා. දවස් 4ක් ඒත් බැරි කියනවා. දවස් 3ක් 2ක් බෑ කියලා කියනවා. එක දවසක් කය සොලවන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව ඉන්න බිම්බිසාර රජතුමාට පුළුවන්ද කියලා ඇහුවාම බැරි බව කියනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම පිළිසුදුනෝ. ඒ වුණාට නිගණ්ඨේනි, තථාගතයන් වහන්සේට පුළුවන් කය සොලවන්නේ නැතුව එක වචනයක්වත් කතා කරන්නේ නැතුව දවස් 7ක් ඒකාන්ත සැපෙන් වාසය කරන්න පුළුවන්. දවස් 6ක් පුළුවන්, 5ක් පුළුවන්, දවස් 4ක් පුළුවන්, 3ක් පුළුවන්, 2ක් පුළුවන්, එක දවසක් වුණත් පුළුවන්. ඒ විදිහට සැපසේ වාසය කරන්නට එහෙමනම් දැන් හරියටම අපිට හිතාගන්න සැපසේ වාසය කරන කෙනා කවුද? දැන් අපිට තේන ශ්‍රමණ ගෞතමීන් තමයි සැපසේ වාසය කරන පුද්ගලයෝ අතර ඉහළටම ඉන්නේ. දැන් අන්තිමන නිගණ්ණාත පුත්‍ර ශ්‍රාවක කටින්ම කියුණා බුදුරජාන් වහන්සේ තමයි සැපේ වාසය කරන කෙනා කියලා. නමුත් ඒගොල්ලන්ගේ හිත පෙළඹුණේ නැහැ ඒ සැපේ තමන්ට ලබන්න. මේ ධර්මයේ අනුගමනය කරන්නේ කොහොමද කියලා දැනගන්න එයාට හිත පෙළඹුණේ නැහැ. බුදුරජාන් වහන්සේ මේ දේශනය කළේ මහානාම සාක්‍ය කුමාරනි. කුමක් අරඹයක් දේශනා කළේ? ලෝභ දේශ මොහ කියලා කියන්නේ හිත කෙලසෙන දේවල් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරද්දී මෙයාගේ හිත සමහර අවස්ථාවට ලෝභයෙන් පීඩා විඳිනවා, මෝහයෙන් පීඩා විඳිනවා. බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කරද්දී සමහර දවස්වල මෙයාගේ හිත ලෝභයෙන් පීඩා විඳිනවා, මෝහයෙන් පීඩා විඳිනවා, ද්වේෂයෙන් පීඩා විඳිනවා. ඒ නිසා මේ ලෝභ දේශ මොහ පානය කරන ධර්මයක් තියෙනවද කියලා තමයි ඇහුවේ. ඒ අහපු ප්‍රශ්නේ තමයි මේ පොඩි දේශනාව සිද්ධ වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු වුණේ මේ ලෝභ දේශ මොහ කියන තුනම ප්‍රහාණය කිරීම තමයි කියලා මේකට තියෙන උත්තරේ. මේකේ නිදහස් වෙන්න තියෙන එකම පිළිතුර මේ ලෝභ දේශ මොහ තාම හිතේ තියෙන නිසා තමයි මේ ගෙවල් වලට ලපින්. ඒ වගේම ලෝභ දේශ මොහ තියෙන නිසා තමයි අපි පන්සල් වලට වෙලත් ඉන්නේ. පන්සල් යන අය ආපහු ගෙවල් වලට යන්නේ. ලෝභ දේශ මොහ නොතිබුණා නම් පන්සලේ ඉන්නෙත් නැහැ. ලෝභ දේශ මොහ නොතිබුණා නම් එයා කැලෑවට ගිහිල්ලා බණ භාවනාවක් කරගෙන සැනසෙලි වාසය කරනවා. ලෝභ දේශ මොහ නිසා මේ සත්වයා කොච්චර දුක් විඳිනවා? දුක් විඳින සියලු ප්‍රශ්නවල මුල එක්ක ලෝභේ, එක්ක ද්වේෂේ, එක්ක මෝහේ අකුසල් මුල් තමයි මේ තුන. ද්වේෂයේද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මිහිරි අග තියෙන විෂ මුල් තියෙන ගහක් කියලා. විෂ මුල් තියෙන ගහ පෝෂණය වෙන්නේ විෂ මුල් වලින්මයි. ඒ වගේමයි ද්වේෂයෙන් තමයි පෝෂණය වෙන්නේ. මිහිරි අග කියලා කියන්නේ සතුටු වෙනවා. සතුටු වෙන්නේ පලි අරගෙන, පලි අරගෙන සතුටු වෙන්නේ කාට හරි ඉරිසියා කරලා, රණ්ඩු කරලා, ඒ මනුස්සය විනාශ කරලා සතුටු වෙනවා. ද්වේෂයෙන් පෝෂණය වෙන නිසා තමයි එහෙම වෙන්නේ. මෝහයට කියන්නේ සම්පූර්ණයෙන්ම කලුවරයි, කලුවරයක් කියලා. එතකොට අපේ හිතවල මේ ලක්ෂණ තියෙන තාක්කල් අපේ ඉදිරි ජීවිතේ මොනවා වෙයිද? මේ ජීවිතේ කොමාරි පරිමහගෙන ආවකියුම් ඉදිරි ජීවිතේ සංසාරය යන්න වෙන්නේ මේ රාගදේශ මොහ එක්කනම්. එහෙනම් අපි දන්නේ නැහැ කොහේ යයිද කියලා. තිරිසන් සතෙක් ගම් ඒ සතා තුල තියෙන ලෝභ දේශ මොහ මිසක් විරාගයක් නෙමෙයි. දෙවියෙක් බඹෙක් ගත්තා ලෝභ දේශ මොහ තමයි තියෙන්නේ. ලෝභ දේශ මොහ ප්‍රහාණය කළා නම් ඒ රාතන් වහන්සේ නම පමණයි. ඒ නිසා නුවණ තියෙන කෙනා මොකද කරන්න ඕන? ලෝභ දේශ මොහවල ආදීනව සීකරන්න ඕන. මේ අපිත් එක බොහෝම හිතවස් ආශ්‍රය කරන පවුලක් තිබුණා. තරුණ මේ යුවලක්, තරුණ පුංචි දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. නෝනයි මහත්තයා දෙන්න ජන්මාන්තර වෛරයකින් හිටියේ. කියනවා මේ වෙලාවකට මහත්තයා කියනවා හාමුදුනේ මම නයෙක්, මේ අපේ මහත්තයා නයෙක් වෙලා මට දෂ්ට කරන්න ඕනේ කියලා කියනවලු. ඒ කියන්නේ එයා නිකන් ඉන්නකොට ගෙදර කියනවලු මම නයෙක් වෙලා ඇවිල්ලා උඹට දෂ්ට කරනවා කියලා. ඉතින් ওই විදිහට කතාව මේ ජන්මාන්තර වෛරයක්. කියන්නේ මේ ලෝකේ මේ වෙලාවේ කරන් කියන්න හේතුවකුත් නැහැ මොකක් හින්ද එහෙම කියනවද කියලා. දෙන්නට ලොකු අඩුපාඩුකුත් නැහැ. ගෙවල් දොරවල් හැමදේම හොඳට තියෙනවා. දරුවොත් හොඳට ඉගෙන ගන්නවා. කීකරුවත් ඉන්නවා. මේ අය තරුණයි. යමක් හම්බ කරගන්න පුළුවන්. ඔක්කොම කරගෙන ඉන්නවා. ඒත්
දෙන්නට දෙන්න හිතාගණ්ඩ බැරි විදිහට මේ විරුද්ධත්වයක් ප්‍රකාශ කරන කොච්ච. අන්තිමටම අපි ගුව මේක මහා පෞකාර අදහසක්. මේක මේ ද්වේශය මේක තියෙන්නේ මේ ද්වේශය කියලා අපි ධර්මය කියලා දෙන බොහොම නරකම චෛතසිකයක් ඔය හිතේ වැඩ කරන්න ඕක අතාරින්ට කියලා. මේ ද්වේශසාගත හිත මේ වෛර බඳින හිත සමහරට පෙර ආත්මික මොක්කරි එහෙම ලොකු ප්‍රශ්නයක් තිබිලා වෙන්න ඇති ඔය හිත ආවේ ඒකෙන් කැඩිලා සේසේ වෙලා. එසා මේ ජීවිතෙන් ඕක අතහැරලා දාන්න මොකද හේතුවක් දන්නෙත් නෑ. මෙහෙම තරහා ඇති කරගෙන මෙහෙම කියන්න හේතුව එයාලා දන්නෙත් නෑ. මේක ඉදිරියට ගෙන යන්න එපා කියලා කොච්චර කිව්වත් ඇහුම්කන් දුන්නේ නෑ. පලිගන්නම තමයි කල්පනාව. දැන් කසාද බදි බොහොම හොඳට පොරොන්දම් බල්ලා නැකත් බලලා පෝඩුවේ නැගපු අය දෑවැදි දීලා මව්පියෝ බොහොම සතුටෙන් පිටත් කරපු අය දැන් අර ගුවගේ නයයි පොළඟයි වගේ. මං කිව්වත් මේ ද්වේෂය තමයි ජීවිතයට හානි කරම දේ. ද්වේෂය අතහැරින් ආදරය කරන්න බැරි වුණත් කමන්නේ නැහැ. අමුතු ආදරයක් නැති වුණත් කමන්නේ නැහැ. ඔය තියෙන ද්වේෂය අතහැරින් ජීවිතයට හානි කරම දේ ඔය ද්වේෂය අතහැරින්. ද්වේෂය කරන්න එපා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඒකම තමයි සතුටු වෙන්නේ. මොකද මිහිරි අග නිසා විස මුල් තියෙන නිසා මිහිරි අග තියෙන ගහ අර මිහිරි අග දිහා බල බල සතුටු වෙන්නේ ද්වේෂයෙන් පෝෂණය වෙවි. නමුත් ඒ ගහ පෝෂණය කරන්නේ ගහට ඕන දේවල් ඔක්කොම දෙන්නේ අර විස මුලෙන්. අන්න එහෙමයි මේ ද්වේෂේ පවතින්නේ. ලෝභය අකුසල මූලයක්, ද්වේෂය අකුසල මූලයක්, මෝහය අකුසල මූලයක් කියලා තේරුම් ගත්ත එකේනා තමන් ලෝභයෙන් පීඩා විඳිනකොට, තමන් ද්වේෂයෙන් පීඩා විඳිනකොට, තමන් මෝහයෙන් පීඩා විඳිනකොට අඩුම තරමින් මහානාම සාක්‍ය කුමාරයා හිතපු විදිහටවත් හිතන්න ඕන. දැන් අපිට ප්‍රහාණය කරන්න ඕන මොකකින්ද කියන ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහ අපි දන්නවා. ලෝභ දේශ මෝහමයි ප්‍රහාණය කළ යුත්තේ. මේ ලෝභ දේශ මෝහ ප්‍රහාණය කරන්නේ කවදාද කියලා තමයි අපිට හිතන්න තියෙන නිකන් ඉන්නකොට. මොකද ලෝභය නැති සිත තමයි ලෝකේ තියෙන සතුටුදායකම හිත. ද්වේෂේ නැති හිත තමයි මේ ලෝකේ තියෙන සතුටුදායකම හිත. මෝහේ නැති හිත තමයි මේ ලෝකේ තියෙන සැහැල්ලුම හිත. මතකදර තේර තේරි ගාතාවල එන එක රජ කෙනෙක් ගැන. රජතුමා මහාන වෙලා රහත් වෙනවා. ඒ රජුරෝ ඉස්සර ගිහි ජීවිතේ ගත කරන කාලේ වටේට ප්‍රාකාර බැඳලා ආයුධගත්තු සේවකයෝ ආරක්ෂාව සපයද්දි මහා බයකින් තැති ගැනීමකින් තමයි හිටියේ. දැන් මම මේ කිසිම දෙයක් නැතුව හරි සන්තෝෂෙන් වාසය කරන්නේ කියලා බද්ධිය තෙරුන්ගේ ගාථා විස්තර වෙනවායි. සමහර තැන්වල තියෙනවා රාතන් වහන්සේලා කියලා. මම මේ රත්තරන් භාජනෙන් අනුභව කරපු කෙනෙක්. නමුත් දැන් මම මැටි පාත්‍රය අතට ගත්තා කියනවා. මේක තමයි කියන මගේ දෙවැනි ඔටුනු පැලවීම. අන්න බලන්න ඒ තරම් සතුට සොම්නසක් වෙන්නේ නැහැ. එයාට හරියට මේ ධර්මයේ රසය අහුවෙලා නැත්තම්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පමණයි මේ ලෝකේ මිනිස්සුන්ට සතුට දීලා තියෙන්නේ. අද වෙනකොට බෞද්ධ සමාජය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරලා තියෙන්නේ දුක ගැනම කියලා. එතකොට ඒ අය කියන්නේ මේ තියෙන දේවල් සතුට වෙන්න පුළුවන් දේවල්ද කියලා. දැන් සතුට ගැන කතා කරද්දි මේ චිත්‍රපටි හෝල් තියෙන්නේ, හෝටල් තියෙන, ඒවායින් සතුටු වෙච්ච පිරිසක් ඉන්නවද? එතකොට රූපවාහිනිය කියන්නේ අරක ගනින් මේක ගනින්, අරක කාපම් මේක කාපම්, අරක බීපම් මේක බීපම්, අර දේ ඇඳපම් මේ දේ ඇඳපම්. නමුත් සතුටු වෙච්ච පිරිසක් ඉන්නවද? එහෙනම් අපිට පැහැදිලිව පේනවා කවදා හරි දවසක සතුටු වුණා නම් සමාධියක් වඩලා ප්‍රඥාවක් වඩලා දුකෙන් නිදහස් වීමනොයි ඒ සත්. එහෙම නැතුව බොරු දේවල් වලට මුලා වීමෙන් නම් නෙමෙයි. දුක ගැන කතා නොකර නොවේ. දුක ගැන කතා නොකර දුකට හේතුව කතා කරන්න පුළුවන්කම නැහැනේ. ඒ හේතුව දන්නේ නැතුව දුකෙන් නිදහස් වීම ගැන කතා කරන්න පුළුවන් වෙයිද? දුකෙන් නිදහස් වීම ගැන කතා කරන්න පුළුවන් දුකෙන් දුකක් නැත්තම් දුක නැති කරන මාර්ගයමයි හොයන්න වෙන්නේ. දුකක් නැත්තම් දුක නැති කරන මාර්ගයක් හොයයිද? නමුත් අද බෞද්ධ සමාජයේ සාමිනවාන්සලා පවා කියන්නේ දුක ගැන කතා නොකරමු කියලා. ඉතින් මේ විදිහට අපිට දිගටම මේක සාකච්ඡා කරන්න පුළුවන්. තව කරුණු ගොඩාක් කතා කළ හැකි මේ චූල දුක්ඛකන්ද සූත්‍රය ආශ්‍රයෙන් අපේ ජීවිතවල ස්වභාවය, අපේ විඳින දුක් දොම්නස්වල ස්වභාවය සහ ඒ වගේ හිත නිදහස් කරගන්නේ කොහොමද කියලා. නමුත් අද දවසේ අපේ මේ කාලය අවසන් වෙන නිසා අපි මෙතනින් ධර්මදේශන අවසන් කරනවා. ඉදිරි සතියෙදිත් අපි ඊතුරු කාරණා දිගටම සරලව මේ ආකාරයෙන්
විශේෂයෙන් මේ චූල දුක්ඛක් කන්ද සූත්‍රයේ මුල් කරගෙන තවත් දහම් කරුණු එකතු කරලා දිගටම සාකච්ඡා කරන්න. ඉතින් අද දවසේ මේ උතුම් ධර්මානුශාසන ඉවර වෙන අවසන් වෙන මොහොතේ අපි පින් දීලා ආශිර්වාද කරනවා මේ උදාරතර සමාජ සාසනික සේවය කරගන්න අපිට නොඑක් විදියට අනුග්‍රහය දක්වන සියලු දෙනා සිහි කරන. මුලින්ම දෙවියන්ට මේ පින් ලැබේවා, දෙවියෝ සතුටින් අනුමෝදන්ව දිවිසුරු දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. ඒ වගේම මේ උතුම් කාර්යයන් සිද්ධ කරගන්න අපට අනුග්‍රහය දෙන net fm ආයතනයේ අධිපතිතුමා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනා, ඒ වගේම මේ සත්කාර්යයන් ලෝකයට ගෙන යන්න කවදත් අපිට ශක්තියක් වෙන net ධර්ම දක්ෂිනාව ඇතුළු net සාසනික මෙහෙවරය නොයෙක් ආකාරයෙන් දායකත්වයේ ධර්මින් කටයුතු කරන ශ්‍රද්ධාවන්ත කාරුණික ශ්‍රාවක පින්වත් ඔබ සෑම සිරු දෙනාගේ අපි සෑම සිරු දෙනාගේත් නමින් මියපරළව යන්ට දෙන සියලුම මෞදෙමව්පිය නෑදෑ හිත මිතුරු ගුරුවරු වැඩිහිටියන් ඇතුළේ සියලු සත්පුරුෂයන්ට පරලොව වශයෙන් මේ පින් ලැබේවා, ඒ අයගේ සසර සුවපත් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. ඒ වගේම මේ ආයතනයේ ප්‍රධානින්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ පින්නතුන්, ඒ වගේම කවදත් අපිට සහයෝගය දක්වන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක පින්වත් සෑම සිළු දෙනාත්, ගිහි පැවිදි උතුමන් වහන්සේලා, කාරුණික පින්වතුන්, ඔබ අපි සෑම සිළු දෙනාට මෙලව ජීවිතයේ ධර්මාවබෝධය වේවා, කායික මානසික සුවය වේවා, පරලොව ජීවිත සුවපත් වේවා, අපි හැම දෙනාටම සසර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසීම පිණිස මේ උදාරතර ආනිසංස එකසේ උපනිශ්‍රේ වේවා කියන අදිස්ථානය. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං, චිරන් රක්කන්තු ධම්ම දේශනං, චිරන් රක්කන්තු ත්වං සදා.